අපි බලමු මේ තල රූපයේ පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. දැන් මේක අපිට දත් විදියට දීලා තියෙනවා. මේ පැත්ත 12 cm, අයි මෙතන 3 cm, මෙතන 3 cm. මේ කොටස දීලා නැහැ. මේ කොටස දීලත් නැහැ. මේ කොටස 2 cm කියලා අපිට දීලා තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ දීලා නැති කොටස්වල අගයන් මොනවාද කියලා හොයාගන්න. ලකුණෙන් කියන්නේ අංශක 90යි කියලා. දැන් බැරි වෙලාවත් ඒ වගේ ලකුණක් දීලා නැත්තම් බලන්න එතකොට වෙන්න පුළුවන් ඒ කෝණ අංශක 90ට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ බලන්න මේ වගේ එකක් වෙන්න පුළුවන්. මේ අංශක 90ට වැඩි. මෙතන අංශක 90ට අඩුයි. මේ වගේ වෙනස් තල රූපයක් වෙන්න පුළුවන්. නමුත් මෙතන මේ කොටස ලකුණ දීලා තියෙන හින්දා අපි අනිවාර්යෙන් දැනගන්නවා මෙතන තියෙන්නේ ඍජු කෝණ ආශ්‍රයක් කියලා. එතකොට ඊළඟට දැන් අපි යන්නේ මේ දන්නේ නැති පාදවල අගයන් හොයන්න. මේ බලන්න දැන් මෙතන 12 cm කියලා දීලා තියෙනවා. අපිට මෙතන 3 cm කියලා දීලා තියෙනවා. එහෙනම් මේක මෙතෙන්ට දික් කරොත් මෙතන 3 cm වෙනවනේ. එහෙනම් මේ මුළු පාදයේම 12 cm. මොකද මේක ඍජු කෝණ ආශ්‍රයක්. ඒ හින්දා මේක 3 cm කියලා දන්නවා. එහෙනම් මේක එහෙනම් අනිවාර්යෙන් 12න් 3ක් අඩු කරගුවම 9යි cm වෙන්න ඕනේ. ඒ වගේම බලමු මෙතන. දැන් මෙතන 3 cm කියලා දීලා තියෙනවා. එතකොට අපි දන්නා දැන් මේ දිග 8 cm කියලා. එහෙනම් මේක මෙතෙන් දික් කරපුවම හැදෙන සම්පූර්ණ පාදය 8 cm වෙන්න ඕනේ. දැනට අපි 3යි කියලා දන්නවා. එහෙනම් මුළු එක 8යි නම් 8න් 3ක් අඩු කරපුවම මේක ඇන 5 cm විය යුතුයි. ඉතින් අපි එහෙනම් පරිමිතිය හොයන්න යන්නේ. පරිමිතිය කියලා කියන්නේ තල රූපයක වටේ දිග. මොන අපි ඒක අයිනක ඉඳන් පටන් ගමු. මේ වටේ දිග ලියන්න නැත්නම් අපිට එකක් හරි මග ඇරෙන්න පුළුවන්. 12 cm 3 cm බාල්දියක් 5 cm 3 cm 9 cm 8 cm අපිට එකක්වත් මග ඇරෙන්න ආය අපි 12 ගාවටම ආවා. 12 3 15යි 15යි 5යි 20යි 20යි 3 23යි 23යි 9යි 32යි 32යි 8යි 40යි. මෙන්න මේකේ උත්තරේ. මේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩය අපිට array දීලා තියෙනවා මේ ගාන කියලා 10.5යි. දැන් මේ පරිමිතිය හොයද්දී මේ කේන්ද්‍රික ඉඳන් පටන් මේ array මේ ඡාප දිගයි මේ array එකතු වෙලා තමයි මේ කේන්ද්‍රික ඛණ්ඩය හැදිලා තියෙන්නේ. ඒකේ පරිමිතිය හොයනවා නම් ඒ කොටස් තුනම එකතු කරන්න ඕනේ. ඡාප කොටසේ දිග හොයන්න මේ කෝණයක් ඕනේ. ඒනොට අපිට දීලා තියෙන්නේ මේ 60යි කියලා. මේ 60ෙන් හැදෙන කේන්ද්‍රික ඛණ්ඩය තමයි මේ පැත්ත. නමුත් අපිට දීලා තියෙන්නේ මේ පැත්තේ කේන්ද්‍රික ඛණ්ඩයනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ මේ 60 නෙවෙයි. අපි උඩ ගන්න ඕනේ මෙන්න මේ කෝණේ. ඉතින් දැන් ලක්ෂයක් වටා කෝණ එකගේ 360යි කියන. එහෙනම් x ධන 60 සමානයි අංශක 60 සමානයි 360යි. එහෙනම් අපිට x කියන්නේ 300යි. අපිට ඡාප දිග හොයන්න තියෙන කොටසට අදාළ කෝණය අංශක 300. අනේ ඡාප දිග හොයන්න යන්නේ අපි 2π r. මේකෙන් තමයි මුළු වෘත්තයක හොයන්නේ. ඒ කියන්නේ 2π r වලින්. නමුත් අපිට මෙතන මුළු වෘත්තයක්ම නැති හින්දා මේ තියෙන වෘත්තයට අදාළ කෝණය යොදලා භාගයක් හදාගන්න. ඒක තමයි මේ අපි කලින් හොයලා අගේ ගත්තේ කෝණය 360 300. දැන් අපි මේකට අධ්‍යයන අගයන් ආදේශ කරමු. 2π කියන්නේ 2 බෙදීම 7, වැඩි කිරීම 10.5, වැඩි කිරීම 300 බෙදීම 360. හරි, එහෙනම් ඒ ආකාරයට අපි ඡාප දිග හොයාගත්තා. එහෙනම් මෙන්න මේ ඒකේ පරිමිතිය. මොනවද එකතු වෙන්න ඕනේ? අරය එක අරයක්, තව අරයක් තියෙනවා. ඒ වගේම ඡාප දිග 10.5, ඒ වගේ දෙකක්. ආයේ 55. එකත් අපි හොයාගත්තා 76 cm. මේ වගේ වෘත්ත ඛණ්ඩයක්, කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නොත්
කොහොමද හොයන්නේ කියලා. දැන් මේක අපිට කිසිම කෝණයක අගයක් දීලා නැහැ. ඒත් අපි දැනගන්න ඕනේ මේ වගේ අර්ධ වෘත්තයක් තිබහම මෙතන කෝණය කීයද? අංශක 180ක් කියලා අපි දැනගන්න ඕනේ. සරල රේඛාවක් මත පිහිටන කෝණය අංශක 180යි. එහෙනම් අපි මේකේ මුලින්ම මේ චාප කොටස දිග හොයමු. 2 5 8 මේ තියෙන්නේ සම්පූර්ණ වෘත්තයක් නේ. නමුත් අපිට තියෙන්නේ 180ක කෝණයක තියෙන චාප දිගක්. එහෙම නැත්නම් වෘත්ත භාගයක. අපිට ඔන්න කෙලින්ම මෙහෙම භාගය දාන්න පුළුවන්. 1 මේ වගේ 2. දැන් මේකට ආදේශ කරමු. අරය අපිට දීලා තියෙන 14යි කියලා. මේ අරයද? නැහැ. මේ විෂ්කම්භය. අපි කෙලින්ම 14 දැම්මු. අපි මුළු ගානම වරදිනවා. මොකද මේ තියෙන්නේ විෂ්කම්භය. එතකොට අපි එහෙනම් තියෙන 14 දාලා හරියන්නේ නැහැ. 14 බෙදීම 2. එහෙනම් කීයද? 7. මේ 7 මේ 7 ගැපුණා. මේ දෙකට මේ දෙක. අපිට චාප දික් කීයද ආවේ? 22යි සෙන්ටිමීටර්. ඊළඟට පරිමිතිය. නදින්නේ අරය ධන අරය. අපිට නම් මෙතන විෂ්කම්භය ගන්න පුළුවන්. ඒකට එකතු වෙන්න ඕනේ මොකද්ද? චාප දිග. ඒ කියන්නේ විෂ්කම්භය 14යි චාප දිග පිටාවේ 22යි සෙන්ටිමීටර්. එන උත්තරේ 36යි සෙන්ටිමීටර්. හරි. අපි දැන් සංයුක්ත දළ රූපයක පරිමිතිය හොයන්න යන්නේ. දැන් බලන්න මෙතන අපි දන්න විදිහට තියෙනවා. දැන් අපිට දත්ත දිර තියෙනවා විශාල එක සමචතුරස්‍රයක් කියලා. ඒ කියන්නේ මේ A C D F කියන එක සමචතුරස්‍රයක්. එතකොට මෙතන තියෙන්නේ වෘත්ත ඛණ්ඩයක්. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙතන තියෙන්නේ ත්‍රිකෝණයක්. මම ඉරි ගැසූ කොටස ඉවත් කළ පසු ඉතිරි වන කොටසේ පරිමිතිය. එහෙනම් අපි මේ සුදු පාටින් තියෙන කොටසේ පරිමිතිය හොයන්න යන්නේ. බලමු අපි පරිමිතිය හොයන්න පටන් ගන්න කලින් අපි බලන්න ඕනේ මුළු වටේම කොටසේ දත් අපිට තියෙනවාද කියලා. අපිට ඕනේ BC CD DE EG GB මේ කොටස් ටික තමයි ඕනේ. බලමු. අපිට මේක නම් කිසි කරදරයක් නැහැ. 15 cm කියලා දීලා තියෙනවා. අපිට මේක නැහැ. ඒක හොයාගන්න ඕනේ. මෙතන දත් දීලා නැහැ. ඒකත් අපිට හොයාගන්න. මේ චාප දිග හොයාගන්න වෙනවා. ඒ වගේම මෙතන 15 කියලා දුන්නට මේ දිග දීලා නැහැ නේ. එහෙනම් ඒකත් හොයාගන්න වෙනවා. බලමු අපි මොකද කරන්න කියලා. දැන් බලන්න මෙතන කොටු සලකන වැදලා තියෙන හින්දා අපි දන්නවා මෙතන අංශ 90යි කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ තියෙන කේන්ද්‍රීය ඛණ්ඩය මොකද්ද? මේ තියෙන අංශක 90ක කේන්ද්‍රීය ඛණ්ඩය. ඒ චාප දිග හොයාගන්න පුළුවන්. එහෙනම් අපි අයිනකින් මේක හදන්න පටන් ගමු. දැන් අපිට මේ පැත්ත 15 cm කියලා දීලා තියෙනවා. එහෙනම් මේක සමචතුරස්‍රයක් හින්දා මේ AF කියන පාදය 15 cm වෙන්න ඕනේ. එතකොට අපිට 8 cm කියලා මෙතන දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මෙතන මෙතෙන්ට කියන්නේ GF. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් නේද AG කියන මේ වෘත්තයේ අරය කොටසේ දිග. අපි දන්නවා AG. අපි AG හොයන්න යන්නේ. එහෙනම් AG කියන්නේ 15 8ක් අඩු වුණාම කීයද? 7 cm. ඒක තමයි මේ අරය. මේ සමානකින් එකක් දාලා තියෙනවා. අපි කොහොමද දන්නවා වෘත්තයක අරයන් සමානයි කියලා? නමුත් මෙතන සමානකින් දාලා තියෙන්නේ ඒක අපිට ස්ථිරව දැනගන්න මෙතන තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට එහෙනම් මේක දන්නවා, මේක දන්නවා. එහෙනම් මේ BC කියන කැලල කීයද? එහෙනම් ඒකත් කීයද? මෙතන 7යි නම් 15 7ක් අඩු කරනවා. කීයද? 8 cm. ඒ තමයි මේ BC කියන කොටස. අපි බලමු. මේක දාන්න 15 cm. එතකොට DE කියන කැලලත් අපිට හොයාගන්න පුළුවන්. මොකද මෙතන 6 cm දෙනවා. FD කියන එක 15යි. මොකද මෙතන 15යි. දැන් මෙතනත් 15යි. මෙතන 6 cm දීලා දෙනවා අපිට නම් මේ කොටස හොයාගන්න පුළුවන්. කියන ED කියලා. 15 6ක් අඩු කරපුවා. 9 cm. ඊළඟට අපි මේක හොයනක පස්සේ දාලා මේ චාප කොටසේ දිග හොයාගමු. එහෙම නැත්නම් අපිට ඒක GB කියලා දෙන්නත් පුළුවන්. කොහොමද? 2 5R මේ තියෙන්නේ සම්පූර්ණ වෘත්තයක් නะ. නමුත් අපිට තියෙන අංශ 90ක්. 360 අංශක 90ක්. එහෙම නැත්නම් අපි ලියන්න පුළුවන් කීයද කෙලින්ම? 4 1ක් කියලා ලියන්නත් පුළුවන්.
නම් මේක ආදේශ කරමු. අපි අර හොයාගත්ත මෙතන 7යි කියලා. 4 වෙනක කෙලින්ම මම දැම්මා. මේ 4 මේ 7 කැපුණා. ඔන්න මේ දෙකට මේ දෙක කැපුණා. ඔන්න අයි දෙකක් ඉතුරුයි. මේ දෙකට මේ 22 කැපිලා අපිට අන්තිමන ඒ ඡාප දිග 11 cm කියලා එනවා. අපි දැන් මේ දිග දන්නවා, මේක දන්නවා, මේක දන්නවා, මේක දන්නවා. එහෙනම් මේක හොයන්න ඕනේ. මේ තියෙන්නේ ත්‍රිකෝණය. මෙතන අංශ 90යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේක මොන ත්‍රිකෝණයක්ද? ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණයක අපි පාද දෙක වගේ දන්නවා. නමුත් අපි මේ පාදයේ අගේ දන්නේ නැහැ. ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා කියපු ගමන් අපිට මතක් වෙන්න ඕනේ පයිතගරස් සම්බන්ධතාවය. පයිතගරස් සම්බන්ධතාවය යොදලා මෙන්න මේ දිග හොයාගන්න මේ කර්ණය කියලා. නේද? මේ EG කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඔන්න මම මේ ත්‍රිකෝණයට දාන්න යන්නේ. පයිතගරස් ප්‍රමේය. ඔන්න කර්ණේ වර්ගය EG වර්ගය සමාන වෙනවා අනික් පාද දෙකේ වර්ගවල එකතුවට. EG වල වර්ගය සමානයි GF. GF වල වර්ගය ධන FE වල වර්ගය. අපි GE තමා දන්නේ නැත්තේ. මේක තමා හොයන්න ඕනේ. එතකොට FE නැත්නම් GF කියන්නේ 8යි. 8 වර්ගය ධන 6 වර්ගය. ඒක තමයි මෙතන උත්තරේ හොයන්නේ. අඩවරකට කීයද? 64යි. 6වරක් 6 36යි. ඒ දෙක එකතු කරනවා විතන 100යි. මේ ඉන්නේ E G වල වර්ගය. EG පාදයේ වර්ගය. එහෙනම් EG කියන්නේ විතන 10 10 සෙන්ටිමීටර්. බලමු. දැන් අපි මේ පාදේ හොයාගත්තා. මේක දන්නවා. මේක දන්නවා. මේක දන්නවා. මේ පාදයට හොයාගත්තා. මේ අඳුරු කොටස ඉවත් කළාට පස්සේ ඇතුළේ ඉතිරි වෙන කොටස පරිමිතිය හොයන්න පුළුවන්. එහෙනම් අපි අයිනක ඉඳලා පටන් ගන්න. BC. BC හොයාගත්තා. මේටි 8 cm. ඊට පස්සේ CD දන්නවා 15 cm. DE දන්නවා අපි හොයාගත්තා. මේටි DE 9 cm. ඊට පස්සේ DE හොයාගත්තා. ඊට පස්සේ EG. ඒක තමයි මේ ත්‍රිකෝණය හොයාගත්තේ EG කියන්නේ. ඒක 10 cm. පුළුවන් එක දිගට ලියන්න නැත්නම් පැටලෙන්න පුළුවන්. මෙතන ඉඳන් තින්ත මම පහළට ගත්තේ. ඊට පස්සේ දැන් EG. ඊට පස්සේ අපිට තියෙන්නේ GB. ඒ කියන්නේ අපිට මේ ඡාප දිග. ඉතින් ඡාප දිග හොයාගත්තා 11 cm කියන්නේ. හරි අපි ආයේ මෙතනින් පටන් අරගෙන මෙහෙම වටයක් ගිහලා ආයේ එතෙන්ට මම එහෙනම් අපිට එකක්වත් මග ඇරිලා නැහැ. ලේසි විදිහට ඒක ගන්න මේ 11යි 9යි 20යි 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 10යි 30යි 30යි 15යි 45යි 45යි 8යි 53 53 53 cm තමයි මේකේ පරිමිතිය. හරි ඊළඟට බලමු මෙන්න මේ වගේ තල රූපයක් දුන්නහම අපි කොහොමද මේ අහලා තියෙන ප්‍රශ්න වල උත්තර ලියන්නේ කියලා. අපිට කිසිම දත්තයක් දීලා නැහැ. දීලා තියෙන අරයක් විතරයි. එතකොට අපිට කියනවා මෙතන තියෙන ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් කියලා. සමපාද ත්‍රිකෝණයක් නම් අපි දැනගන්න පාද තුනම දිගේ සමානයි. ඒ වගේම මේ කෝණ තුනම අගයෙන් සමානයි. අපි නිකමට දාගමු x කියලා. එහෙනම් මේ කෝණයත් x, මේ කෝණයත් x. අපිට කියනවා අඳුරු කළ කොටසේ පරිමිතිය. මෙන්න මේ අඳුරු කළ කොටසේ පරිමිතිය. අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්න නම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ ඡාප දිගයි මෙන්න මේ අරයයි. අපි අරය දන්නා දැන්ට 7යි කියලා. නමුත් අපිට මේ ඡාප කොටස දිග හොයන්න. ඡාප කොටස දිග හොයන්න නම් අපි මෙන්න මෙතන x කියන කෝණය දැනන් ඉන්න ඕනේ. නමුත් අපිට කෝණය අගය දීලා නැහැ. ඒත් අපිට දීලා තියෙනවා ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් කියලා. අන්න ඒකෙන් තමයි අපි මෙන්න මේ කෝණය අගය හොයාගන්නේ. අපි දන්නවා දැන් අභ්‍යන්තර කෝණ තුනම සමානයි කියලා. එක එක තල රූපයෙන් තල රූපයට අභ්‍යන්තර කෝණවල අගයන් වෙනස් වෙනවා. අපි දැනගන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි කියලා. අන්න ඒක අපි දන්න නිසා මේ
අපිට x එකක අගය හොයන්න පුළුවන් මොකද 3x කෝණ 3 සමානයිනේ 3x සමානයි 180යි එක කෝණයක් අංශක 60යි එහෙනම් අන්නවා මෙතන මේ x කියන එකේ අගය අංශක 60යි කියලා එහෙනම් මෙන්න මේ චාප දිග හොයන්න පුළුවන් කොහොමද වෙන්නේ 2යි 5r මේ තියෙන්නේ තනිකර වෘත්තයක් නමුත් අපිට මෙතන තියෙන්නේ කොටසයි ඒ කොටස අපි භාගයක් විදිහට ලියා ගන්නවා 360 න් 60යි අංශක දාන්න 2 වැඩි කිරීම 22 බෙදීම 7 වරක් array අපිට 7යි කියලා දීලා තියෙනවා මේක කොහමද 6 වරක් එක 60යි 360 60 ඒවා 6යි මේ බිඳුව කැපුණාට පස්සේ අපිට ලේසියෙන් සුළු කරගන්න පුළුවන් හරි එහෙනම් දැන් මේකට මේක කැපුණා ආයෙ දෙකෙන් බෙදෙනවනේ මෙතන 3යි දැන් 1යි අපිට උත්තරේ ඉන්නේ 22 තුනෙන් බෙදලා මෙහෙම තියන්න පුළුවන් අපි සරල කරන්න පුළුවන් කියන්නේ මොකද්ද මේ අඳුරු කළ කොටසේ පරිමිතිය අඳුරු කළ කොටස නම් මෙන්න මේක ඒකට අයිති වෙන්නේ මෙන්න මේ චාප දිගයි මෙන්න මේ අරය එහෙනම් 7ට එකතු කරන්න ඕනේ මෙන්න මේ සෙන්ටිමීටර ප්‍රමාණය ඉතින් තුන් වරක් 7 21යි 10ට 3යි 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 හැම ගාන තමයි ඉන්නේ 14.3යි 3යි සෙන්ටිමීටර අපි මෙතන ඉඳනගත විශේෂ දේ තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. පාද තුනම සමානයි. කෝණ තුනත් සමානයි. මේ වගේ තල රූපයක් දුන්නොත් බලන්න පරිමිතිය හොයන්න අපිට කොච්චර කොටස් ගණනක් තියෙනවද කියලා. මේ චාප දිග. මේ දිග දීලා තියෙනවා. මේ චාප දිග. මේ අරය සහ මෙතෙන්ට එනවා. අපි අයිනකින් පටන් ගන්න එකයි. ගිහලා එන්න ලේසියෙන්. දැන් අපිට දීලා තියෙනවා මෙතන 8 cm කියලා. මෙතන 4යි. අපිට ඒ දත්ත දෙක විතරයි දීලා තියෙන්නේ. එහෙනම් අපි ඒ දත්ත දෙක ආධාරයෙන් මේකේ නොදීපු දත්ත හොයාගමු. මෙතන සමාන ලකුණු දාලා දිනවා නේද මේ පාදේම සමානයි මේ පාදේ. ඒකේ අපි තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන්නේ මොකද්ද අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එහෙනම් මෙතන 4යි නම් මෙතනත් 4යි 100 මේ මෙතන 8යි නම් එහෙනම් මෙතන 8යි cm. එන්න මෙතනත් මේ සලකුණම දාලා තියෙනවා එහෙනම් මෙතන 4යි cm. අපිට ඕනේ මේ චාපය ඕනේ මේ චාපය ඕනේ. මේ දෙක දාන්න හැදෙන්න. එහෙනම් අපි මෙතෙන්ට A B C D E. එහෙනම් අපි මුලින්ම හොයමු AB චාපය. 2යි 5r වැඩි කරනවා. දැන් කලින් කියලා දුන්න මෙතන. මෙතන කෝණය මොකද? අපිට දීලා නැහැ කෝණය. අපි දැනගන්න ඕනේ මෙතන කෝණය අංශක 180යි කියලා. එහෙම නැත්නම් මේ තියෙන්නේ අර්ධ වෘත්තයක් කියලා අපි දැනගන්න ඕනේ. එහෙනම් 180 360. අරය කීයද මේකේ? අපිට දීලා තියෙන 4යි කියලා. නමුත් මේ 4 කියන්නේ විෂ්කම්භය. එහෙනම් මෙතන අරයට එන්නේ 2 කියලා. මේ භාගය. මේ භාගයට මේ භාගය කැපුණා උත්තරේ 44 බෙදීම 7යි. ඊළඟට අපි දන්නේ නැත්තේ මෙන්න මේ චාපය. ඒ කියන්නේ C D චාපය. කොහොමද වෙන්නේ? 2යි 5 R වැඩි කරනවා. මෙතෙන්ට අදාළ කෝණය. මොකද මේ තියෙන්නේ තනිකර වෘත්තයක් හොයන්න. නමුත් අපිට තියෙන්නේ මෙන්න මේ කොටස මේ මෙන්න මෙතන. ඒකට අපි දන්න මෙතන අංශක 90 මේ පැත්තේ අංශක 90. එහෙනම් මේක අංශක 90 කියලායි හැම ගත්තේ. මේ තියෙන්නේ සරල රේඛාව. සරල රේඛාවක කෝණය අංශක 180යි. 180යි නම් අපිට මෙතන කොටු සලකුණක් දීලා කියලා තියෙනවා මේ පැත්ත අංශක 90යි කියලා. එහෙනම් අපි දැනගන්න ඕනේ ඉතුරු එක අංශක 90ක් කියලා. මොකද සරල රේඛාවක් මත තියෙන කෝණය අංශක 180ක් හින්දා. එහෙනම් බලමු 90 360. ඇයි මේක 360 දැම්මේ? දැන් පටල ගන්න එපා. දැන් මේ ඇයි මෙතන 360 දැම්මේ? මේ අපි හවයන්නේ මෙන්න මේ. මෙන්න මෙතන තියෙන මේ සම්පූර්ණ වෘත්තයට අදාළව මෙන්න මේ කෑල්ල ගැන. හරිද? බලමු. අරේ කීයද? 4. මොකද? 4න් 1. ඇයි? 360 ඇතුලේ 90 4ක් තියෙනවා. කීයද? එතන ඉන්නේ 44 බෙදීම 7 කියන එක. දැන් අපි බලමු අපිට හොයන්න ඕනේ ඒවා අපි ඔක්කොම හොයාගත්තද කියලා. AB දන්නවා. මෙතන හොයාගත්තා. BC අපිට දීලා තියෙනවා. CD අපි ඊළඟ මෙතනින් හොයාගත්තා. DE දන්නවා. EA දන්නවා. දැන් පරිමිතිය හොයන්න කිව්වහම අපිට මේක අදාළද? නැහැ. මේ කොටස අදාළද? නැහැ. එහෙනම් අපි අයිනක ඉඳන් මෙන්න මේ වටේ ප්‍රමාණය විතරයි එකතු කරන්න. මේ මැද තියෙන ඒවා අපි ගණන් ගන්නේ නැහැ. මොනවාද පරිමිතිය හොයන්න අපිට ඕනේ වෙන්නේ? අයිනක ඉඳන් පටන් ගමු මෙතන. AB චාප දිග
කියද හතලිස් අතර බෙදීම හත එන BC අපි දන්නවා අටයි කියලා CD අපි හොයාගත්තා හතලිස් අතර බෙදීම හත කියලා DE හතර EA අටයි අපි ආයි පටන් ගත්ත දැන් ආවනේ අපි ඉතින් තව පටන් ගත්තේ හරි ඒ ටික එකතු කරලා උත්තරේ ගන්න තියෙන්නේ මේ භාග දෙක එකලකට ගන්න ඊට පස්සේ කියද 88 බෙදීම 7 8 8 16යි 16 4යි 20යි ඉස්සරහට සුළු කරන් යන්න තියෙන්නේ